ො අද අපි සිංහල හතරවැනි ව්‍යාකරණ පාඩම ලේඛන රීති දෙවැනි අධියර. නිවරදිව වාක්‍ය නිර්මාණය කිරීමට අදාළ මෝල ධර්ම ලේඛනරීති පළමවැනි අධියර යටතේදී අපි පෙරදිනක ඉගෙන ගත්තා. අපි අ නිවරදි ලේඛනයට අදාළ නිවරදිුව වාක්‍ය නිර්මාණය කිරීමට අදාළ ස් පළ පන්තිකාමරේ දී හැදෑරිය යුතු අත්‍ය වශය මොල ධර්මකීපයක් කතාකිරීමටයි සූදානම් වන්නේ. ඉගනගන්න සූදානම් වන්නේ අපි. මෙහිදී කතුෘකාර කර්මකාරක බෙහිදී සිට අපි රේතයෙන් කීපයක් ඉගන ගනිමු. උසස් පළ සිංහල ව්‍යාකරන ප්‍රශ්න පත්‍රයේ අපට කතුරකාරක වාක්‍ය කීපයක් දෙනවා එය කර්මකාරකයට හරවන්න කියලා. ඒවගේම එක්කෝ, ධර්මකාරක වක්ක්‍ය කීපයක් කතුරුකාරකයට හරවන්න කියල දෙනවා. එමෙන්ම පාත දැක්කන වාක්ක්‍යය සදොස් නම් නිෙදොස් කරන්න කියලා එවිදිහි රටාවේ ප්‍රශනපට ලැබිෙනෝ. ඒ නිසා සිංහල විසය යටති ඉහල ලකුණක් ලබා ගැනීමටත් එමෙන්ම සිංහලයන් වසයෙන් නිවරදිව පැහැදිලිව සිංහල ලිවීමට අදාළ ඥානය ලබාගැනීමටත් අපි අද මේ පන්තිකාමරේ තුළ බලාපොරොත්තු වෙනවා. නිවැරදි ලේඛනයට අදාළව වැදගක්ම මූල ධර්මයක් කත්තුරුකාරක කර්මකාරක බෙහිදේ පිළිබඳ නිෙරවුල් අවබෝධයක් අපළඟ තිබීම. එනිසා අපි බලමු කත්තුරුකාරක, කර්මකාරක, වාක්්‍ය රටා පිළිබඳව. අපි සිංහල්ල ලියන විට ප්‍රධාන රටා දෙකකට වාක්‍ය ගොඩ නගනවා පළමනි රටාව කත්්‍රූ කාරක වාක්්‍ය දෙවැනි රටාව කර්මකාරක වාක්‍යය. අපි බලමු කොමක්ද මේ කත්්‍රූ කාරක වාක්්‍යය කියල කියන්නේ. අපේ හොඳරණ ප්‍රශ්නයක්තිය නොද. ගුරතුමනි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කත්්‍රෝකාරක කර්මකාරක කියන වචනවල කාරක කියන පදෙන් අදහස් කරන්න මොකක්ද කරුතුමනි කත්‍ර කාරවා්‍යය කර්ම කාරක වාකය. අපිි කාරක යන වචනයෙන් අර්ථවත් කරන්නේ ක්‍රියාව ඉටු කරන්න යන්නයි. කාරක ක්‍රියාව ඉටු කරන්න. පැහැදිිතක් න. කත්තුරු කාරක. කත්තුරු විසින් ක්‍රියාව ඉටු කිරීම. කර්මකාරක කර්මය විසින් ක්‍රියාව ඉටු කිරීම. කාරක යන වචනයෙන් අර්ථවත් කරන්නේ අදහස් කරන්නේ ක්‍රියාව කරන්න යන්නයි. කතුරු ර කර්මකාරක බෙහදය පිළිබඳ. නිවරදි අවබෝධයක් නැති තැන අපට නිවරදිව සිංහල ලිවිය නොහැකි. පැහැදිලි අවබෝධයක් තිබෙන්න්න ඕනෑ නැති නම් ඒ ලියන සිංහල සිංහල වෙන්න බැහැ. ලෝකී සෑම ජාතියක්ම පාහේ තමන්ගේ මහුබස නිවරදිව ව්‍යවහරය ක කරන්නේ නම් ලියන්නේ නම් අපි නිවරදිව ලිවිය යුතුයි අපි මව්බස සිංහල එනිසා. භහසාාව කතාකිරීම වගේ ලිවීමට යාමේදී සම්මතය සම්ප්‍රදාය ව්‍යක්ත බව ව්‍යාකරණනානු කොල බව පිළිගත්ත සම්මතියන් නියමයන් අනුව සිංහල ලිවීම අපේ ජාතික අවශ්‍යතාවක්. එනිසා අපි නිවරදිව සිංහල ලියන්නට වගබලා ගනිමු. කතුරුකාරකවාක්‍ය පළවෙනිවාක්‍යය රට පළවැනි වාක්‍ය රටාව කතුරු කාරක වාකය. කතුරු කාරක වාක්ක්‍යය කියල කියන්න එතකොට කතුරු විසින් ක්‍රියාව ඉටු කරනු ලබන වාක්ක්‍යය. කතුරු විසින් ක්‍රියාව එටු කරනු ලබනවාක්‍යය මොනවාකය ද කතුරුකාරක වාක්ක්‍යයි. ඒය අනු අපිට හිතා ගන්න පුළුවන් කර්මකාරක කියන්න එහනම් කුමක්ද. කර්මය විසින් කියාව ඉටුකරුණු ලබන වාක්කය. කතුරුකාරක වාක්කයේ ස්වභහාාවේ කොහොමද. කතුරුකාරක වනත් කර්මකාරක වනත් වාක්කයක ඉතාම වැදගත් තුනක් තිබෙන මොනවාදේ කත්තුරු කර්මය සහ ක්‍රියාව කතුරු කර්මයේ සහ ක්‍රියාව. වක්ක ඇතැම්වාකේ දීර්ගවාක්ය තිබෙනවා. කොච්චරවාකය දීර්ග වනත් නිපාත පද උපසර්ග සහිත පද විශේෂන පද අලංකරණාත්මක පද. ඉෙදිලා වක්්‍යේ දීර්ග වෙන්න පුළුවන් කොතෙක් දීර්ග වුවත්වාකක වැදගත් මංග කියද තුනයි. එමනවාද කතුරු කර්මය සහ ක්‍රියාව. ඔය තිදෙනගේ හැසිරීම් රටාවනුව තමයි. අපි තේරණය කරන්නේ එය කතුරුකාරකද කර්මකාරකති කියලා එනම් අපිටිතාාව වැදගත් කතුරුකාරක වාක්‍ය රටාවේදී. මේ තිදෙන කෙලෙසද හැසිරෙන් එක එක අවබෝධ කර ගැනීම. කතුරුකාරක වා්‍ය රටාවේදී කතුරු උක්තයි. පැහැදිලිද කත්තුරු උක්තයි කර්මය අනුක්තයි. අන්න එක තේරුම් ගන්න මේ උක්ත කියන යෙදමේ අර්ථේ මොකක්ද තේරුම්මොකක්ද. උක්ත ක්‍රියාවට වග කියන්නා. ක්‍රියාවට වග කියන්නා යන්නයි උක්ත වෙනවා කියෙනෙ එකේ තේරුම. එහ කත්තුරු කාරක වකයේ කත්තුරු උක්තවීම කියනකින් අදහශ්‍යෙන්න්නේ ක්‍රියාවට කතුරු වගකීමයි. කත්තුරු උක්ත වෙනකොට කරමය අනුක්ත වෙනවා. ඒ හැම වෙලාම සිදුවන දෙයක්. යම් කිසිවාක්්‍යය කතුරු ඔක්තනං කර්මය අනුක්තයි. කර්මය ඔක්තනම් කතුරු අනක්තයි ස්වරූපියයක් කතුරක්ත වෙනකට කර්මය අනක්තයි. කර්මය ඔක්තනට කතුරු අනුක්තයි. දෙදනම ඔක්ත වෙන්නත් බෑ. දෙදනම අනුක්ත වෙන්නත් බැ. මේ දෙදෙන හැම වෙලාම විරුද්ධව සිටින්නේ. කතුරු කාරක වක්කේ කතුර ඕක්තයි කර්මය අනුක්තයි. ඒ ක්‍රියාවට අපි කියනවා මොන ක්‍රියා කියලද කතුරු කාරක ක්‍රියාව කියලා. ඇතොට හරි. අපි හමුදුරන් ඉසරර මගෙන් නැසුවා වගේ කාරක කියන වචනේ අපි හැඟීමෙන් තේරුම් ගන්න ඕනේ කත්තුෘුකාරක ක්‍රියා.තුර කතුරු විසින් ඉටු කරන ක්‍රියාවට අපි කෙන මොන ක්‍රියා කියලද කත්තුරු කාරක ක්‍රියා කියලා. ඇතට ආයිත් බලන්න කත්තුරු කාරකවාකයක කත්තුරු උක්තයි කරුමය අනුක්තයි ක්‍රියාව කත්තුරුකාරක ක්‍රියා. ඇතට උක්තගනගේ තේරුම ක්‍රියාවට වග කියන්න. ක්ත කියනගේ තේරුම්ම ද ක්‍රියාවට ව ගක කියන්නේ නැහැ. ක්‍රියාවට වග කියන්නේ නැහැ. තැන් අපි බලමු දෙමාපියෝ දරුවන් හදති. අපි මෙතන විශේෂන පද අලංකරන පද කිසුවක් නැතුව ප්‍රධාන අංගතුනින් පමණක් වකයක් ගොඩ නගාගත්ත අපි මෙතැනද දෙමාපියෝ දරුවන් හදති. කවුද උක්තත්තුර දෙමාපියෝ. අනුක්ත කරම දරුවන් කත්තුරු කාරග ක්‍රියාව හද. ඔන්න මේකට කියනා මොකක් කියලද කත්තුරු කාරක. දෙමාපියෝ දරුවන් හදති ගොපල්ලු ගවයන් රකිති ගුරුවරු ශන් ගුරුවරු සිෂයන් හදති ළමයා පොත කියවයි. වඩුව පුටුව හදයි. ළමයා ගිරවා නවයි. ළමයා ගිරවා නහවයි. දෙමාපියු දරුවන් අදති කත්තුරෝක්තයි කර්මය අනුක්තයි. ක්‍රියාවට වග කියෙන එකක්නනා කවද. ක්‍රියාවේ පූර්ණ අයිතිය තියෙන්නේ වගති වගකීමතියන්නේ කත්තුරුටයි. එනිසා අපි කියන අයිවට මොන ක්‍රියා කියලද කත්තුරු කාරක ක්‍රියා කියලා. දෙමාපියෝ දරුවන් හදති ගොපල්ලො ගවයන් රකිති. ගුරුවරු ශිශයන් යහමඟ යවති. ළමයා ගිරවා නහවයි. වඩුවා පුටුව හදයි. ළමයා පොත කියවයි එනං. කතුරෝක්තයි කර්මය අනුත්තයි ක්‍රියාව කතුරුකාරක ක්‍රිය. අපේ වටිකෙනවා කතුරුකාරකවාක්්‍ය කියලා කියනවා එහෙම එතුට අප තේරුම් ගත්තේ කතුරු කාරකවාක්්‍යයක ස්වභාවේ තෙදෙනෙකුගේ හැසරේම් රටවනෝ තමයි තීරණය වන්නේ කතුරුකාරකද කර්මකාරකද කියලා කත්තුරු කාරක වාක්්‍යයනු කතුරු විසින් ක්‍රියාව එටු කරුණු ලබන වාක්්‍යය කත්තුරෝක්තයි කර්මය අනුත්තයි ක්‍රියාව කතතුරු කාරක දැන් අපි හිතමු කවරුණර ලේනවා ගුරුවරු ශිෂ්‍යයෝ හදති. හරි දේවාක ගරුව ශිෂ්‍යයෝ හදතිකෙනට කත්තුරු කාර කර්මකාරක දෙකින් කෝකට දයිතිවෙන්. ගුරුවරු ශිෂ්‍යියෝ හදති කතුරු කාරකද කර්මකාරකද. දෙකට මොනේ ඇයි දෙකට ම නැත්ති. ඔහෝ කත්තුරු උක්ත වෙනකොට කරමයත් දුක්තවෙලා එකනන්නේ කතතුරු කාරකත් නෙේ? කර්මකාරකත් නෙවී. ඒවා ඒවත් සිංහලවාකය කියන්න බැහැ අපිට. එනිසා අපි ළමයා ගිරවෙෙක් නහවයි කියල ලියන්නේ. ඇයි ළමයා ගිරවෙෙක් නහවයිකුත් වරදමකක්ද. ළමයා කතුරොත්තුක්තව වන ගිරවෙක් කරමයත්තුක්ත වන එක රටාවකටවත් නෑ. එනිසා කතුරු කාරක රටාවට හැදුවත් අප එක හදන්නේ ළමයා ගිරවෙකු නහවයි. ගිරවෙෙකු කිව්ත් අනුක්තයි ගිරවක කිව්ත් තයි මේට අපි කෙනවා කතුරු කාරකවාක්කයේ කියලා. ඒළඟට කර්මකාරවාකයේ. කර්මය වි ක්‍රියාව ඉටු කරන වා්‍යවලට අපි කෙන කුමක් කියද කර්මකාරකවාකයේ ඒ නම ැන සැලකිලි මත්ත කර්මකාරක. ඇතට කතුර කාරක ක්‍රියාව බාර වෙන්නේ කාටද කතුරුට. කර්මකාර කර්මකාරකවාක්කයේඒ ක්‍රියාව බාර වෙන්නේ කර්මයටයි. කර්ම කාරක ක්‍රියයා. සිංහලවිාකරනවලදී ශිෂ්‍යෝ හරයේ සැලකලි මත්තෙන්නේ නමු පිළිබඳුව. දැම් බලන්න වෙන පාඩමක් ගම අප පරස්සර ලෝපසන්දිය. සැලකලි මත්තෙන්න්න නම පිළිබඳුව. පරස්සරය ලොප්පීමෙන් ගැලපෙන සන්දිය. පරස්සරය කියන්නේෙ සඳි වන පද දෙකින් දෙවෙනි පද මුලතියන ස්ොරයේ. එය පරස්සරයි පරස්සර ලෝපසන්දිිය. පූරු අස්සර් ලෝපසන්දිය. කන්ට ජාක්සර. කටජක්සර කටේ කැන කුමටද උගරට ජකැන ජාතගෙනත්ත ඉපදීම. කන්ටජ අක්ෂර කන්ටජක්සර කන්තේ මුල්කොටගෙන උපදින අකුරු. පරස්සර ලෝපසන්දිය. කතුරු කාරකවාක්‍යිය. කර්ම කාරකවාකය. කතුරු විසින් ක්‍රියාවටු කරනු ලබනවාකය, කතුරු කාරක වක්්‍යයයි. කර්මය විසින් ක්‍රියාාවවිටු කරනු ලබනවක්්‍යය. කර්මකාරකවා්‍යයි. කර්මකාරකවාක්්‍යියත් ස්වභාවේ බලමු. කතුර අනුක්තයි ඔන්න බලන්නතුරු කර්මකාරක වක්ගේ කත්තුරු කොහොම දෙන්නේ අනුක්තයි. කර්මය උක්තයි ක්‍රියාව මොන ක්‍රියාවත්ද. කර්මකාරක ක්‍රියාවක් අයත් බලමු කර්මකාරක වක්්‍යයේ කතුරු අනුක්තයි කර්මය උක්තයි ක්‍රියාවට අපි කියනවා කර්මකාරක ක්‍රියා. කර්මකාරක ක්‍රියා කියෙනකොට අදහස් වවෙන්නේ ක්‍රියාව කරන්නේ කවුද. කරමය විසින්නේ. ක්‍රියාව ඉටතු කරන්න නැද්ද. ඉතු කරනවා. දැන් බලමු දෙමාපියන් විසින් දරුවෝ හැදිති ඔන්න කර්මකාරක වාක්කයක්. ඇතුට දෙමාපියන් විසින් කියන කත්තුරු හිටිය කොහමද අනුක්තව. දරුවෝ කර්මය උක්තයි හැදිති කර්මකාරක ක්‍රියා. ළමයා විසින් පොත කියවනු ලැබි. ළමයා විසින් කතුරුව අනුක්තයි පො කර්මය උක්තයි කියවනු ලැබේ කර්මකාරක ක්‍රියා. කියවනු ලැබේ කියන කර්මකාරර්ක ක්‍රියාවට උක්තවෙන්නේ කවුද මොකක්ද පොතට ළමයා පොත කියවයි කිවොත් කතරුකාරක කියවන්නේ කවුද ළමයා ළමයා විසි පොත කියවනු ලැබේ කිව්ොත් කියවනු ලැබෙන්න්නේ මොකක්ද පොත අන්න වෙනස තේරුම් ගන්න දෙමාපියෝ දරුවන් හද හදති කවුද දෙමාපියෝ ඒ අත්තරුකාරකයි දෙමාපියන් නිසින් දරුවෝ හැදති හැදති කවද එතට කත්තුරුර් කතතුරු විසින් ක්‍රියා විටු කරනු ලබනවවාක් කියේ, කතුරු කාරකවක්ක්‍යයයි කර්මය විසින් ක්‍රියාව විට කරනු ලබනවාක්ක්‍ය මොනවද කර්මකාරකවාක්කයේ ඒනම් කර්ම කාරකවාකගේ ස්ොභාවේ තමයි කතුරුව අනුක්තයි කර්මය ඔක්තයි ක්‍රියාවට අපි කියනවා කර්ම කාර කර්මකාරක ක්‍රියා කියලා. එතින් අපිට පුළුවන්ද විභාගෙදී. කු රකවාක්කයටට එකත් න්නොත් කර්මකාරකයට හරවන්න. එහෙම නැති නම් කර්මකාරකවාක්කය කීපයක් කතුරුකාරයකට හරවන්නේ. ඊට කලින් අපි තුළ අපිට හැකිවෙන්න ඕන ඒ කතුරුකාරක වකයේ ස්වභාවේ හඳුනාගන්නේ එක. ඒ නං කතුරුකාරකවාක්කයේ ස්වභාවේ දන්න කෙනෙකුට එය කර්මකාරකයට පහසුවෙන් හරවන්න පුළුවන්. දැම් බලන්න කතුරුකාරකවාක්කයේ උක්ත කතුරු මොකදරන්නන්නේ කර්මකාරයකයට අරනකට. අනුක්තකත්තුරු කරනවා. කතුරුකාරකවාක්ක්‍ය කතුරු උක්තහිනි.ඇතුට කරුකාරක වාක්‍යයක් කර්මකාරකයට හැරවීම. තමාර ශිෂයන්ට සංකීර්ණය වී වැඩි. තමාර සිිෂයන්ට ගැටලු ස හගතයි. කතුරුකාරක වාක්කයක් කර්මකාරකයට හැරවීම. එතකොට අපි කරන්නේ අර අංගතුන කතුරුයි කර්මයයි ක්‍රියාවයිකෙන් අංගතුන සම්පූර්ණ වරුද්ද පත්ට ගන්නවා. ඒයි අදහස්වෙෙන්නේ උක්තකත්තුරු මොකදද කරන්නේ අනුක්තකත්තුරු කරනවා. කතතුරු කාරකාවකයේ තිබ්බනන් දෙමා පිහෝ කියලා අපි අනුක්තකත්තුරු කරනුට කොම දන්නේ දෙම පියන් විසින්. මම කියලා තිබ්බනං අපි මොකද කරන්නේ මා විසින්. අපි තිබ්බන අප විසින්. මිනි සෙක් මිනි සෙකෝසින් කියලා අනොක්තකත්තුරු කරනවා. ගැහැ ගැහැනී යක්ක විසින්. ඔවුහු? රජ්ජුරුවෝ රජුරුවන් විසින් කම්කරුවෝ කම්කරුවන් විසින් ගොයා ගොවීයා ඒ වචනයි ග ගොවියා විසින් ගොයා ගොවයා විසින් මිනිසා මිනිසා විසින් මම මා විසින් අපි අප විසින් කම්කරෝ කම්කරුවන් වින් ඔය විදියට අපි කත්්‍රුකාරක වාක්ක්‍යයක් කර්මකාරකවාක්‍යයක් බවට පත් කරනකොට යුතු පලවිනි කාරයේ තමයි කත්‍රෝකාරකවාකන්න උක්තකත්තුරු අපි මොකද කරන්නේ අනුක්තකත්‍රූ කරනවා. හැබැයි අනුක්තකත්්‍රරූ කරනකොට අනුක්ත රූපයක් එක්ක විසින් ප්‍රත්තිය එකතු කරනවා මකද එකතු කරන්නේ වි. විසින් එන්නම මොන රූපයක් එකද. අනුක්ත රූපයක් එක අපි කවදාකවත් ලියන්න නැහැ මම විසින් කියලා. එක මොකදද වෙන්න ඕන මා විසින්. අපි නෙවෙ අප විසි. මිනිස් සෙක් විසින් නෙවෙයි මිනිස්සෙක්කු විසින්. ෝ සින් ව රජ්ජුරුවන් විසින්. ඔවුහු නෙවෙයි ඔවුන් විසින් ඒනම් පුළුවන්ද දීලතියන කතුරු කාරක වාක්්‍යයේඒ ඔක්ත කත්තුරු අනුක්තකත්තුරු කරන්න පුළුවන්ද. පුළුවන් එ ක්ට කතුරු අනක්ත කත්තුරු කළ හැකි ඒ ළඟකාරයේ තමයි අනුක්ත කරමය අපි මොකද කරන්නේ. උක්ත කර්මයක් බවට පත් කරනු. කතුරු කාරකවක්ක කරමය අනුක්තනේ දැන් එතන අනුක්ත කරමය දරුවන් කිය යනෙනවා අපේක උක්ත රප කරන කොහො. දරුවෝ මිනිසුන් මිනිස්සු. ළම එකු ළමඒක් රජ්ජුරුවෝ රජ්ජුරුවන් අතන තියෙනවා අප කියලා අනුක්ත කර්මය අප උක්තකර්මය කරනවා අපි කියලා. එහනම් ඒළඟකාරයේ තමයි කතුරුකාරගවක්ගේ කතුරුකාර්ග ක්‍රියාව අපි කාලබේදේ නොබින්ද කර්මකාර්ග ක්‍රියාවක් බෝට පත් කරනවා. දැන් තිබුණ නං කතුරුකාර්ග ක්‍රියාවක්ේ අප ත යති කියලා තිබ්බ යතිකිවොත් කතුරුකාරක ක්‍රියා. යති කරතෙකිවොත් කතුරුකාරක ක්‍රියා. කෙරතෙ කිවොත්ම කත්දේග. කර්මකාරක ක්‍රියාවක්. බලති කතුරුකාරක ක්‍රියා බැලති කර්මකාර ක්‍රියා යති කතුරුකාරකයි, කරති කතුරුකාරකයි බලමි කතුරුකාරකයි බලන ලදිමි මොනකාරකති කර්මකාරක එකැනි කර්මය විසින් ක්‍රියාව ේටු කිරීම. ඔය විදිහයට අපි කත්තුරු කාර්කවක්යක් කර්මකාර්කවක්යක් බවට පත් කරනකොට උක්ත කත්තුරු අනුක්තකත්තුරු කළ අවසේදය ලියාගන්න පුළුවන් අනුක්ත කර්මය මොකද කරන්නේ. උක්ත කර්මය බවට පත් කරනවා. කතුරු කාරක ක්‍රියාවමොකද කරන්නේ. කර්මකාරක ක්‍රියාව බෝට පත් කරනවා. අපි මේ සඳහා සරල උදාහරණ කීපයක් ගනිමු. දැන් මෙන්න, අක එක කියන්නේ කතුරුකාර්ක රටාව දෙමාපියෝ දරුවන් හදති කිෝ දරලයාගන්න අප අදුුරණ ලියාගන්න දෙමාපියෝ දරුවන් හදති දෙමාපියෝ දරුවන් හදති මේ කතුරුකාරක ක්‍රියාවක්නේ එතකොට අපි මේ කතුරුකාරකවාකයේ අංගතුන කර්මකාරකයට හරවනකොට ප්‍රතිවිරුද්ධ පැත්තට ගන්නවා. දෙමාපිය උක්තකතුරුනිේ අනුක්ත කත්රු කරකො හොද දෙමාපියන් විසින් ඔන්න එකංගයක් කරිද. එක කොටසක්හරි දෙමාපියන් විසින්. අනුක්ත කර්මයකු මක්ද තියන්නේ දරුවන් කියලා. එක උක්ත කර්මය කරනාම කත්ද. දරුවෝ කියලා ඇතුර දැන් කොටස් දෙකක් කරි. අයිත් බලමු දෙමාපියෝ දරුවන් හදති කත්තුරු කාරක ක්‍රියා. එහි දෙමාපියෝකීන උක්තකත්රූ දෙමාපියන් විසින් කිය නක්ත කත්රූ කලා දරුවන් කියන අනක්ත කර්මය දරුවෝ කියලා ඔක්තකර්මය කලා. දරුවෝ කියලා ඔක්තකර්මයළ සැනින් අපි දරුවෝ කියන ඔක්තකරමයට ින් පොඩි සලකුණක්කොදාගනමවා. මොකද ඊට අනුව තමයි ක්‍රියවින්නේ. හරිද ක්‍රියාවින්නෙ කාට අනුවද දරුවෝ කියන ඔක්තකර්මයට අනුව ඒනං අතන තිබ්බේ හදති කතුරුකාරක ක්‍රියාවමොකක්ද හදති. අතීතද වර්මාන කාල. ර්මාන කාලයි එඒනිසාතමයි අප කර්මකාර්ක ක්‍රියාවක් කළේමකක්ද හැදිති කියලා. හැදි එම නැතිනම් මොකදද හදනු ලබති. අයත් බලමු දෙමාපියෝ දරුවන් හදති කතුරු කාරකයි කර්මකායකයට පෙරලොවාකොමද දෙමාපියන් විසින් දරුවෝ හැදිති එ නැතින තව විකල්පර ූපතියෙනවා හදනු ලබති. දැන් මෙතන හදන ලදහ කියන්න පුළුවන්ද මේ වා කියයට අනුව. දෙමාපියෝ දරුවන් හද දෙකේ එක යම් ශිෂ්‍යයක් කර්මකාරක වක්ක්‍යයක් බවට පත් කරනවා දෙමාපියන් විසින් දරුවු හදන ලදහ කියලා හරිද රථාව හරි ප්‍රශ්නට පිළිතුර නෙවී. ඒ ඇයි හදනො ලැබව කිව්ොත් ඒ කාලිමකක්ද අතීත කාල එනිසා සැලකිලිමත්ය තුයි කාලබේදේ නොබිඳයි කත්තුරු කාර්ක ක්‍රියාව කර්මකාරකාව බොට පත් කරන්නේ වි ාහගොලද ගු ඩක්ෂිෂය දරුව. කතුරුකාරක ක්‍රියාව කර්මකාරක ක්‍රියාව බවට පත් කරනට කාල බේදී බිඳිනවා. ඇතකොට හරි ගැටලුව කාලබේදී බිඳම හරි ප්‍රශ්නයක් ලකුණු දෙන්න බේ. වක්කි වැරදි. එනිසා ගුරතුමා ශිශ්‍යියකු අගේ කතුමා ශිශ්‍යකු අග කළේය. කතුරුකාරකත කර්මකාරගත. කනමකාරකයි. එහි උක්තපදියකවුද ගුරතුමා ක්‍රියාවමකක්ද කළේය. අනුක්ත කර්මි ශිශ්‍යයකු. එහෙනම් ගුරතුමා ශිස්සේයකු අගය කළේය. උක්තකත්තුරූ ගුරුතුම අනුක්තකර්මය ශිස්සේයකු කතුරු කාරක කියාව කළේය. ඔය ඇති දෙනා තමයි කර්මකාරයකයට හරවනකොට වෙනස් කරන්නේ. කොහොමද වෙනස්වෙෙන්න්න ඔන්නේ. ගුරුතුමා කියන උක්තකත්රු අනුක්තකත්තුරු වෙනකොට කොමදන්නේ. ගුරුතුමා විසින්. ගුරු වරුති බනන් ගුරු වරුන් විසින්. ගොරුතුමා, ගුරුතුමා විසින්. ඒඟට ශිශ්‍යයෙකු අනුක්තයිනේ තන කර්මකාර කරටාවවිදී මොකද වෙන්න ඕන්නේ. උක්තවෙන්න ඕේ ශිස්්‍යයකු කෙනෙක් උක්ත වෙනකොටොහොම දෙන්නේ. ශිශ්‍ය ඒෙක් ඔන්න අපි දැන් කොටසක් හැදවා. ගුරතුමා විසින් සිිශ්‍යය යෙක් අගේ කරලා ඉවරයින ඒනම් අගය කරන ලදී. අගය කරන ලදී. එමන ඇතිනම් අගය කරිනි කරන ලදකවුවොත් කරන ධන්තජන යන්න කෙරනිිකිවොත් මරුදන්ය. කොට ගුරුතු මා විසි ශිෂ්‍යයෙක් අගය කරන ලදී හෝ අගය කෙරිනිි. අග කරනු ලැබවේය කියන්නත් පුළුවන්. අගේ කරන ලද්දේය කියලා කියන්නත් පුළුවන් තව කර්මකාරක විකල්ප රූප ගොඩක් තිබෙනවා. ගුරතුමැනි එදිරිවීර සරස්තන්න මහතා මළගියත්වෝ නවකතාව ලියන් ලදී මෙය කත්‍රෝකාර්කද කර්මකාරකද මෙය හරිද. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා මළගියත්වෝ නවකතාව ලදී මේ හරිද වැරදි කියලා නවා කතුරු කාරකද කර්මකාරකද අප ලම වාකගේ ගැන සැෙකලි මත්තිමු කතුරු කාරකවාක්කයද කමකාරකවාකය ද එය නිවරදිද කියලා නවා ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා මලගිය ඇත්තෝ නවකතාව ලියන ලදී කතුරු කාරගත කර්මකාරකද අපි හමුදුරණ දෙකෙන් එකකටවත් නයන්න හරි එනම් එයි අදහසෙන්නේ අපාතින් වා්‍ය ලිය වෙනවා කතුරු කාරකත් නොවන කර්මකාරකත් නොවන ඒ දෙකෙහි ම අංගලක්ෂණ ඇතුළත් වෙලා. එවිට ඒ සිංහල බවට පත්තිවෙෙන්නේ නෑ. එදිරිවි සරච්චන්දර මහතා කියලා කත්තුරු උක්ත කලා එනම් පටන්ගත්ත මොන රටාවටද. කත්තුරු කාරකර රටාවට. එදිරිවිර සරච්චන්දර මහතා කියලා කත්තුරු උක්ත කලා කත්තුරු කාරක රටාවට පටන්ගත්ත. මලගේ ඇත්තුූ නවකතාව ලියනලදී ලියන ලදී කියන්න මොනක්‍රියාවත් කර්මකාරකයි. ඒනං කත්තුරුකාරක විදිහයට පටන්ගෙන කර්මකාරක දියට කෙලවර කලා. හරිද වැරදිද. වැරදි. එක්කෝවාක්කයක් කතුරුකාරක වෙන්න ඕන එහමනත්තං කර්මකාරක වෙන්න ඕනේ. තැන් ශිෂ්‍යන්නැතින් සිදුවෙන වරදක්කෝක මාටන් දෙක්කුණුසිංහ මහත්මා වෙරාගේ නවකතාව ලියන ලදි මාට ික්‍රමම් සිංහ මහත්මා උක්තකලා එක කතුරුකාරටාවට පටන් ගත්ත ලියන ලදී කිය කර්මකාරකරටාවෙන් අවසන් කලා. ආය සමහරු කර්මකාරකරටාවෙන් පටන්ගට කතුරු කාරකරටාවෙන් කෙලවර කරනවා. එත් තොටක මේ සිරිරහල් හිමියන් විසින් සැලලීනි සන්දේශය ලීවේය හරිදිගරදිද. තොටක මේ සිරිරහල් හිමියන් විසින් කළ කර්මකාර විදිහයට පටන් ගත්ත. ලිවේය කෙලා කතුරු කාරක විදියට. එහනම් තොටගමේ සිරිරහල් හිමියන් නිසින් සැලලිහිනිය ලියන ලදී. නැතනම් ලියයි වෙන්නේ. නැතනම් ලේන ලද්දේය තොටගම මේ සිරිරාල්ලිමියන් සි සැල්ලනි සදේ ලියන ලදිී. එම ඇතිනම් තොටගම මේ සිරිරහල් හිමියෝ සැලලිනි සන්දේශය ලියෝහ එම කර්මකාරක හෝ කත්තුරුකාරක එක රටාවකට එන්න ඕන. එනිසා අපි සැලි මත් න්න ලියනකොට. ගොවයා විසින් වැට බන්දී හරිද වැරදිද. ගොවයා විසින් වැට බන්දි දෙකටමනේ. ගොවයා විසිනි කියලා කර්මකාරකු දිට පටන් ගත්ත බඳ කියලා කතුරු කාරක වි දියට කෙලවර කර. එක්කෝ ඒ කතුරු කාරකන ගොවයා වැ බන්දි ඔ කතුරු කාරක. කර්මකාරකන ගොවයාවිසි බඳීනු ලබයි වර්තමාන කාලනං බඳින ලද්ද ගුරතුමැනී කරූපදය නැතිවත් කර්මකාරකවාකය හැදෙනවද. කතුරූපදය නැතිවත් කර්මකාරකවක්කය හැදෙනෝද. වාකක කතුරු කර්මය ක්‍රියාව යන ඒ තිදෙන අනිවායෙන් සිටිය යුතුම යැයි නියමයක් නැහැ තැන් කතුරුකාරකකය කතුරුයි ක්‍රියාවයි පමණක්ඉදිලත් වක්කේ හැදෙනවා දැවදාන වසින් ගත්තුවොත් ළමයා දුවයි. ඒක මොනවාකයදද කතුරුකාරකවාකයක්. එත ඉන්න දෙන්නයි කවදන්නේතුුඉ ක්‍රියාවන්න. ළමයා දුවයි. මිනිසා නටයි ළමයා ලියයි. සඳ බබලයි. හිරුපායයි ඔය කීපු හැමවාක්කයකම කත්තුරු ඉන්නවා ක්‍රියාවන්නවා හැබැයි කරමය ළමයක් පොතැකියවයිකුත් එතන කරමයක් තියෙනවා. එනිසා කත්තුරු කාරකවාක කරමේ නැත්. නැතුවත් කත්තුරු කාරකවක්ගේ හැදනවා වගේ කර්මකාරකවක්ක කත්තුරු නැතිවත් කර්මකාරකවක්කේ හැදිනෝ දැවදාන වසින් අපි ගමු ඔබ ඇසූ ප්‍රශ් නිර්මට කියන්න තියන්නේ කත්තුරූපදයේ නැතුවත් කර්මකාරකවක්ගේ හැදෙනවා. උදාහරණයක් අපි ගමු නවද්‍යේනවර්සයේ සඳහා ශිෂ්‍යයෝ දැන් බඳවා ගැනති හොඳර බලන්නේ නව අධ්‍යයන වර්සය සඳහා ශ්‍යෝ දැන් බඳවා ගැනති ලිය ගන ල නව අධ්‍යයන වර්සය සඳහා ශිශ්‍යයෝ දැන් බඳවා ගැනති මෙය කර්මකාරක වාක්ක්‍යය කර්මකාරක ක්‍රියාව කුමක් ද ගැනතින ගැනති න්න කර්මකාර කාරක ක්‍රියා ඊට වග කියන ඔක්තය කවුද සිිශ්‍යයෝ ශි්‍යෝ කියන කර්මය ගැනති කියන්නේ කරමකාරක ක්‍රියාව. උක්ත කරමයේ තියනවා කර්මකාරක ක්‍රියාවතියෙනවා හැබැයි මේ කත්තුරු නෑ ශිෂ්‍යෝ බඳවා ගැනති. අපට දැනම් පූර්ුවල පෙනෙනවා. දැන් සිසුන් බඳවාගනු ලැබේ කියලා. එහි හැබැයි ලේඛනරීති සදෝස දැන් සිසුන් බඳවාගනු ලැබේ කිව්වත්. දැන් සිසුහු බඳවාගනු ලැබේති. සිසුහු බඳවාගනු ලැබෙති. සිසුහු උපත කරමය ගැනති හෝ ගැනෙති කර්මකාරක ක්‍රියාව. එතන හැබැයි කතුරු ෙදිලා නෑ. අලුතින් ඉදි කළ ප්‍රදේශවල මිනිස්සු යළි පදිංචි කෙරෙති. එක මොනවක් කියදද. අලුතින් ඉදි කළ ප්‍රදේශවල මිනිසු යලි පදිංචි කෙරෙති. හෝ කරනු ලබති. එනම් මිනිස්සු පදිංචි කෙරති කර්මකාරක ක්‍රියා. එතන කෙරති කියල කර්මකාරක ක්‍රියාවේ. මිනිස්සු කියලා උක්ත කර්මේතිය නවා හැබැයි නෑකවුද. කතුරුපදය එනිසා කතුරු නැතිවත් කර්මකාරකවක් කියය හැදනවා කර්මයේ නැතිවත් කතුරු කාරකවක් කිය හැදෙනවා ඔබේ ප්‍රශ්න ඇසුවේක ඉතා හොඳයි අපිට නෙරවුල් කරගන්න මේ රටා පිළිබඳ ශිෂ්‍යයන් තුල තියෙන ගැටලු නිෙරවුල් කරගන්න. එතකොට අපි බලමු තවත් කතුරු කාරකවක් කිය කීපයක් කර්මකාරකවක් කියය බවට පත් කරන්න. බලන්න ඔවුහු එම තනතුරට මා පත් කළහ. ඔවුහු එම තනතුරට මා පත්කළහ. මේ කතුරු කාරකවාක්කයක්. උක්තතුර ඔවුු ඔවු ඔහු එම තනතුරට මා පත් කළහ. අනුක්තකරමි මා කතුරු කාරක ක්‍රියාවමකක්ද කහ ඔවුහු එ තනතුරට මා පත් කළහ. එතකොට අපි මේ කර්මකාරකයට අහරවනකොට ඔහ කියන ක්තකතුරු අනොක්තකත්තුරු කරනවා කෝමදින්නේ. ඔවුන් විසින් එම තනතුරට මා නැවේ කව්ද. මම ඇයිත්කරමී උක්ත වෙන්න පාය ඒනි කර්මකාරයක කියන්නේ එහනම් ඔවුන් විසින් එම තනතුරට මම පත්කරලා ඉවරයි පත්රන ලදිමි හෝ පත්කරනු ලැබු වෙමි. ඇයි පත්කරන ලදිමි හෝ පත්කරනු ලැබු වෙමි කියලා උත්තම පුරුස කළේයයි මම? උක්තේ නිසා ම කියන උක්තේයට ගැලපෙන්ඩ තමයි කර්මකාර ක්‍රියාව තැබවී. සභහපතිතුමා සාමාජිකාවක සමිතියෙන් නිවත් කළේය. මොනවාක්‍යද මේක කතුරු කාරක වක්කයක් සභහපතිතුමා සාමාජිකාවක සමිතයෙන් ඉවත් කෙළේය. උක්තකතුරු සභහපතිතුමාන අනුක්ත කර්මයමකක්ද. සාමාජිකාවක අනුක්තයින සාමාජිකාවක්කිවොත් උක්තයි සාමාජිකාවක අනුක්ත. කතුරුකාරක ක්‍රියාව කළේය එනම් අපි අඟතුන වෙනස් කරනවා. සභහපතිතුමා විසින් සාමාජිකාවක් සමිතියෙන් ඉවත් කරන ලද්දීය හෝ ඉවත් කරනු ලැබුවාය. අයිත් බලමු සභාපතිතුමා සාමාජිකාවක සමිතියෙන් ඉවත් කළේය කතුරුකාරකයි. සභහපතිතුමා විසින් සාමාජිකාවක් සමිතියෙන් ඉවත් කරන ලද්ද යහෝ ඉවත් කරනු ලැබුවාය ඇයි මේ ඉවත් කරනු ලැබුවාය ඉවත් කරන ලදිය කියලා ස්ත්‍රීලිංග කලින්. අන්න හරි ඊට වග කියන උක්තේ කවුද සාමාජිකාවක් නිසා දැ මෙතන තිබුණ නං සාමාජික යෙක් කියලා අපි ඒ හදන්නේ සභහපතිතුමා විසින් සාමාජික යෙක් සමිතියෙන් ඉවත් කරන ලදී සාමාජික යෙක් ඉවත් කරන ලදි. ඔන්න උක්තා කියාතය උක්තා කියාතය උක්ත කර්මේශ ක්‍රියාව සාමාජිකයෙක් ඉවත් කරන ලදී. සාමාජිකා වක් ඉවත් කරන ලද්දීය. ගොවියා වැට බදී. ගොවියා විසින් වැට බඳී බැඳන්නේ වැ බඳන්නේ ගොයා ගොවයා වැ බන්දී බඳන්නේ ගොයා ගොවියා වැට බදී කතුරු කාරකයි කර්මකාරයෙකට පෙරළවා ගොවයා විසින් වැට හෝ බඳින්නවා ලැබේ හෝ බඳින්න ලබයි අතේත කාලනම් බඳින ලදී. ගොවියාාවට බැන්දේය ගොවියාවිසින් වැට බඳින ලදිී. අපි ඔයි දියට සැලකිල්ලින් කතුරුකාරක වක්ක්‍ය කර්මකාරකවාක්ක්‍යයක් බෝට පත් කරන කොට කත්තුරු කාරක වක්කී උක්තකත්තුරුයි අනක්තකර්මයයි කත්තුරු කාර්ක ක්‍රියාවයි සැල්ලකිල්ලෙෙන් තෝරගෙන වෙනස් කරන්න ඕන සවත් අපි යුධාරණයක් බලමු. පදයක් එ වූ වසයෙන් වෙනුවෙන් සඳහා ව පිණිස වැනි උදේසා මෙ සේ වගේ ලවා විසින්වනි පද හැම විටම යෙදෙන්නේ. ඒත් ලේඛන රීතුවලට දාළ මෝලධර්මයක් කිසි දවසක උක්තරූපයක් එ මෙවැනි සබ්දධයක් යෙදෙන්නේ නේ ඇට අපිට ලේල තියාගන්න පුළුවන් අනුක්ත පදය එකතු කිරීම ඌ වසයෙන් වෙනුුවෙන් සඳහා ව පිණිස, වැන්නේ උදදේසා මෙන් සේ වගේ ලවා විසින්නාදී සබ්ද. අනුක්ත රූපයක් සමගම යෙදෙන් තැන් උදාන වසිය ගත්තුොත් මුලින් ගුරුවරයකු එතුමා පසුව නීතේච්ඥෙක් විය. මුලින් ගුරුවරයෙකුඌූ එතුමා. අපිට කියන්න බෑ ගුරුවර යෙක් වූ එතුමා කියලා. ඇයි. ගුරුවරයෙක් උක්තද අනුක්තද. ගුරුවරයෙක් උක්තරූපයක් මුලින් ගුරුවරයෙකු එතුමා පසුව නීතේච්ඥෙක් වේ විය. ගුරුවරයෙකු වසෙන් ජීවිකාව ඇරඹූ. ගුරුවරෙකු වසේද, ගුරුවර යෙක් වසයෙන්ද නිවරදේතුම්. ගරුවර යකු වසයෙන්. ඔහුහු වෙනුවෙන් අපි කැපවෙමු හරිද බලන්නේ ලේඛනක් ඔවුහු වෙනුවෙන් අපි කැපවමු හරිද වැරදි. ඇයිඒ වෙනුවන්නේ වෙනුවෙන් කිය සබ්දේ හැමවෙලා ඇම සම්බන්ධ වෙන්නේ කා එක්ක ද අනුක්තරූපයක් එක්ක. ඔහුහු වෙන වන්න වේ කවුද ඔවුන් වෙනුවෙන් අපි කැපවමු. දෙම දෙමමාවපිය හන්සවෙන්නේ දරුව වෙනද දරුවන් වෙනුවෙන් දරුුවන් වෙනුවෙන් දෙ මාපියෝ දරුවන් වෙනුවෙන් මහත්සේ දුක්විින් දිීති. දෙ ගොරුුවරු දරුව වෙනුවෙන්ද වහසන්නේ දරුවන් වෙනුවෙන්ද. ගොරුවරු දරුවන් වෙනුවෙන් මහත්වහෙසක් දරදි. දරුුවන් වෙනුවෙන්. අපි සඳහා ද අප සඳහා ද නිවරදේ ද. අප සඳහා මිනිස්සු සඳහනවෙයි නි සඳ අපි අසරණය යෝ සඳහා පිහිට වෙමු හරිද බල අපි අසරණයන් සඳහා පිහිට වීම. මොකද අපිට එතනද සඳහා එවගේ වෙනුවෙන් වශයෙන් වගේ සබ්දය හැම වෙලාම සම්බන්ධයන්නේ අනුක්තරූපයක් කියලාපි දන්නවා. ඒත් එ එකම මිනිස්සෙකු එපි ද ඇයි මෙලෙස ජීවත් වන්නේ අන්න එතකට අප කියන සබ්දිකර අවධනයම කළේ මිනිස් සෙක්ුව ඉපිදද මිනිස් සෙකුව පිදද. මිනිස් සෙකුව ඉපිද ඇයි මෙතරම් දොක් වන්නේ ඔහු මොලින් ගුරුවරයෙ ද සේවය කල ගුරුවර යෙකු වද සේවය කලේ. ඔහු මොලින් ගුරුවරයකුුව සේවයකොට පසුව නීතිීනෙක් විය. ඔය විදිහට ව කියන සබ්ද. සබ්දයත් අනුක්තරූපත් එක්කේ එන්නේ. අසරණයන් පිනිසද අසරණ යෝ පිනිස ද නිවරදිේතුම්. අසරණ යන් පිණිස. මම වැනි බිලින්දා ද මා වැනි බිලිදාාද. මා වැනි බිලින්දා. මිනිස්සු වැනිද මිනිසුන් වැනිද. මිනිසුන් වැනි කම්කරුවෝ මෙද කම්කරුවන් මෙෙන්ද. කම්කරුවන් මෙන් යාචක ය මෙද යාචක යෙකු මෙෙන්ද. ජාචක යෙකු මෙද. අප උදෙසාද අපි උදේසාද නිවරදේදුම් අප උදේසා යාචකයකු මෙන් ද හරි යාචක යෙක්මන්ද යාචක යෙකු මෙෙන් ඔවුන් සේද ඔවුහු සේද ඔවුන්සේ දෙවියකු සේද දෙ එක් සේද දෙ යෙකුසේ ශිෂ්‍යයා වක් වගේද ශිෂ්‍යා වක වගේ ශිෂ්‍යා වක වගේ අප වගේද අපි වගේත් අප වගේද වැඩ කරන්න ඕනේ අපි වගේද. අප වගේ කිව්ගොත් නං හරි අපි කිවදිනක් සිංහල භාසාාව එක් රටාවකට අපි කතා කරනවා තව රටාවකට අපි ලේනවා. අපි වගේ වැඩ කරන්න කො කියලා අපිට කියන්න පුළුවන්. නමුත්ි අපි වගේ වැඩ කරන්න කෙලා අපි ලියන්නේ ැ අපගේ අපි වගේ නෙවෙයි අප වගේ භහසා පිරූපතාව එක රටාවට සිංහල කතාක නව තවත් රටාවකට ලියනුම්. ලවා දෙමාපියෝ දර ලවාද අකුරු කරවන්නේ දරුවන් ලවාද දරුවන් ලවා ඇයි ඒ ලවා කියන නිපාතිය හැම වෙලා මෙ අනුක්ත රූපයක්ත් එක්ක. ඒත් එකම කිසි දවසක උක්තරූපයක් සමඟ විසින් කියන ප්‍රත්ථයේ යෙදෙන්නේ යෙදන්නෙම අනුක්ත රූපයක් එකේ නිසා අපි ලියනකොට ලේඛනී නිවරදිතාව රකින්නට මේ විදිහහි සබ්ද අපි විශේෂ කරල තබා ගන්නවා මේ විදී රූපයකින් අපිට ලියලා නෙතර අපේ නැත ගැටෙන තැනක අප තබාගෙන අපි හොරු වෙනවා අනුක්ත පදය එකතු කිරීම. ඌ වසයෙන් වෙනුවෙන් සඳහාව පිණිස වැන්නේ උදේසා මෙන්සේ වගේ ලවා විසින් අනුක්තරූපයක් සමඟ යදන්නේ කෙලා එතකොට අපි අතින්. අපට බොහොම නිවරදිව සිංහල ලියන්න පුළුවන්. එවගේම ලේඛන රීතිවලට අදාළ තවත් කරුණක් ඇයි කෙසේද කවරදාද මොනවාද වී යනාදී සබ්දයක් ඒත් සම්බන්ධ වෙන්නේ අනුත්තකත්තුරු සමඟයි ඒකැන්නේ අනුක්තරූපයක් සමඟයි. යම් තැනක වාක්‍යයක් කෙලවර වෙනවනම් සමාප්්‍ය වෙනවනං ඇයි කියලා කත්තුරු අනුක්තයි. මිනිසුන් මෙලෙස වැඩ කරන්නේ ඇයි. හරිත බලන්න ඒයුතු. මිනිසුන් මෙලෙස වැඩ කරන්නේ ඇයි. ඇයි කියලා කෙලවර වුණ එම් මිනිස්සුනෙවෙවීමකත්වෙන් දෝන්නේ. මිනිසුන්. අප මෙසේ කටයුතු කරන්නේ ඇයි. අපි මෙසේ කටයුතු කරන්නේ ඇයි. නිවරදි කොයිවා කිය. අප මෙසේ කටයුතු කරන්නේ ඇයි හොඳ දරුවෙක් වන්නේ කෙසේද. කෙලවරණය කොද කසේද කියලන ප්‍රශ්නාර්ථයක් කසේද. එ හොඳ දර්ුවෙක් වන්නේ කසේද වැරදි එක නිවර දෙන්නේ කොද හොඳ දරුවෙකු වන්නේ කසේද. අපි දියුණු වන්නේ කවරදාද හරිද කලබල එක එන්ටෝනම කද. අපි දීනුවන්නේ කවරදාද නෙවෙයි අප දීනුුවන්නේ කවරදාද ඔවුන් එදා කීවේ මොනවාද ඔුහු එදා කීවේ මොනවාද. ඔය දෙකින් හරිකෝගද පල්වින. ඇයි මොනවාද කලවාක්‍ය කෙලවර වුණ එහනම් මොනවාද ඔහුහු කීවේ නෙවේ ද. ඔවුන් එදා කීවේ මොනවාද. අප එදා පන්තියේ ඉගනගත්තේ මොනවාද. අප එදා පන්තිී ඉගෙනගත්තේ මොනවාද. මිනිසුන් කුමක් කියාවි ද මිනිසුන් අපට මෙලෙස කියාවි. ඔවුන් අපට පද හදාවි වී කියන නිපායක් වී කියන නිපාතිං වක් කියය සමප්තුනොත් ඒත්. කරුපදය ඉන්නේ අනුක්ත රූපෙන් ඇතුට තමන්ටමටික සටන් කළ තියාගන්න පුළුවන් ඇයි කෙසේද කවරදාද මොනවාදවි යනාදී සබ්දයකින්වාකයක් සමාප්තු වනොත් වක්කේ කත්රුපදය අනුක්තයි උක්තව තබන්නේ නැහැ. ඔවුන් මෙලෙස පවසන්නේ ඇයි අප දේනුවන්නේ කවදාද ඔවුන් කියන්නේ මොනවාද ඔවුන් අපට පද හදාවි ිනිසු මිනිසු හො මිනිස්සු හොඳ කියාව කියන්න බැරි ඇයි කියාී වීනි එනම් මිනිසුන වීමකක්ද. මිනිසුන් අපට හොඳ කියාවි. මිනිසුන් අපට පද හදාවි ඒවි දිහට අපිට මේ සබ්ද ටික විශේෂ කළ තියාගන්න පුළුවන්වාක්කයක සමාප්තය තිබුණොත් ඇයි කෙසේද කවරදාද මොනවාද වී යනාදි සබ්ද. පිහන් වෙලාත් නම් ඒ වාක්‍ය කතුරු පදය තබන්නේ මොන රූපෙන්ද අනුක්ත රූපෙන් අපි තබන්න. එවගේම තවත් ලේඛන රීතියක් යම්කසි වාක්කයක් හෝ ලු යන සබ්දෙන් සමාප්ත වුණුත් ඒත් එතනදි කතරුපදය උක්ටව සිටිනු. අන්න කතතුරු උක්තව සිටින අවස්ථාවක්. ලහෝ ලු මේ වට අපිෙන තෘති සූචනනාර්ථයේ නිපාති ෘති සූජන ර්ථකන ඇසු දෙයක් ඇඟවීමේ නිපාත්. ඒ වගකීම අපිට ගන්න බෑ අපි ඇසුවා අසපු දෙයක් අපි තව කෙනකුට අඟවනවා එතට ඒ ලහෝ ලු යන්නෙන්වාක්්‍ය සමාප්ත වනොත් කත්තුරූපදය අනුක්ත වෙන්නන්නේ කත්තුරුයිඉන්න කොමද. උක්තව උදාහරන් ඔවුහු එසේ කීෝ ලු ද ඔහු එසේ කීවේ කිවෝ ලොද. ඔවුහුසේ ඔවුහු එසේ ප පෙව පැවසුවෝ ලො හෝ පැවසේ ඇයි ලනෙ එතකොට ඔවුන් කියන්න බෑතැන ඉඩොමකක්ද. ඔවුහු පැවසුවේ ල මල්ලි ඊයේ ගමට ගිය ල ශිශ්‍යයෝ යේ පාඩම් කලෝ ලු නැත කලෝ ඇයි ආවා එනි සාපි කතුරු තියන්නේ කලෙසද උක්ත රූපී එතකට ඒතික පටලවා ගන්නේ පෙරෙන් කිව්වේ කතුරු අනුක්තව සිටින අවස්ථා දැන් අපි මෙතින්දි කතා කළේ උක්තව සිටින අවස්ථා පිළිබඳව. එවගේ තවත් වාකිරීතියක් මේ සමහාර්ථවාචී පදභාවිතය සම්බන්ධී නට සමූහාර්ථවාචී පදකන්. සමූහාර්ථවාචි පද භාවිතයේදී ක්‍රියාව සිටින්නේ කෙලෙසද. වා්‍ය පරිසරයේ සමූහාර්ථවාචී පද යෙදින ආකාරය. රල්ල පෙල්ල කැල්ල ගන්න සමූහය රංචුව අහින්න මුල්ලු යනාදිී සබ්දලට අපි කියනවා සමූහාර්ථවාචී පද කියල. අයිත් බලන්න රල්ල පෙල්ල කැල ගන සමූහය රංචුව අහින මුළු කැන් සමූහාර්ථවාචී පද. සමහර දරූ හිතනවා නාමයක් සමග මේ සමූහාර්ථවාචී පදයක් යෙදී උක්ත වූ පමණට ආක්‍යාතිය බහවාචනය කියල. කොප් පෙළ හසේ පියාසර කරති ඇතරල වනේ දෙවනත් කරති. තරු කැලා හසේ බබලති කියලා ලිය වෙනෝ. මොක දර කැලකිෙනට සමහාර්ථවාචි පදයක්න. කොක් පෙළ ප්‍යාසර කරති තරු කැල බබලති කිය ලිය වෙනෝ. නමුත් සමූහාර්ථවාචී පදයක් නාම පදයක් එක්ක යෙදනු පමණින් උපත වුණු පමණින් තිාව භහවා වචන වෙන්න බෑ ්‍රීද අප්‍රාණවාජීතිකෙන බේදී වැදගත්. එසේ නම් ප්‍රාණවාචී නාමයක් සමඟ සමහාර්ථවාචී පදයක් යෙදිලා උක්තවුණොත් ක්‍රියාව බහවචනයි. හරිද අප්‍රාණවාචී නාමයක් සමඟ සමහාර්ථවාචී පදයක් යද උක්ත වුණොත් ක්‍රියාව ඒක වචනයි. අපි බල ප්‍රාණවාචී නාමයක් සමග යෙදෙන අවස්ථ ඇත්රල වනය දෙවනත් කරති ඇත්රල කියනකට මූර්දන්ය ලයන්න පිළිියන්නේ ඇතරලවනය දෙවනත් කරති. කොක් පෙළ පියාසර කරති. කොක් පෙල පියාසර කරති. කොක්ෙල සඟගන්න දනට වඩිති. ගණ කෙනකට එතන මූර්ධ්‍යන යනනි සඟගන්න දනට වඩිති. මුවරංචුව වැද්දා දෙක පලා යති. මාලු අහින වෙරලට ලං වෙති. අහිනක් කියන්නේ හ පිරිසක් සමූහයක් මාලු අහින ධන්තජන යන්න මාලු අහින වෙරලට ලංවෙති. වෙරල මෝරු දජල ල දන්තජල මාලු අහින වෙරලට ලංවෙති. මුවරංචුව වැද්දාදැක පලා යති. ඔය විදියට රල්ල පෙල්ල කැල්ල ගන සමූහය රංචුව අහින මුළු. මොනරමුලු ගොදුරු පතාදිව යති බ තන මුල කියනකොට මර්දන්්‍ය ලොයන්නන සමහාර්ථ මුලු. මුළු දන්තජලූ මුළකුවත් මුල්ලක් කිය න අරතිනතියන්නේ එනිසා ශිශ්‍යයෝ ලියනකොට කුමක් ලිවත් අක්ෂර වි්‍යාස පිළිබඳවත් බෝම හැඟීමෙන් සැලකිල්ලින් ලියන්නේ. තැන් අපි ඇත්රල්ලකිවත් මුරුදජලයන්න කොක් පෙළකිවොත් මරුදජලයන්න ලියන්නේ. ඒ අතර කැල කියනකොට අපි දන්තජලයන්න ලියන්නේ තරු කැල්ල එවිදියට. ඒ අතර අප්‍රාණවාචීනාමයක් සමඟ සමහාර්ථවාජී පදයක්ක්කාවුත් ක්‍රියාව සිටන්නේ කොමොද. ඒක වචනින්. සමවර්ථවාචීපදී යෙදනා කියලා විශේෂයක් නෑ නාමී අප්‍රාණවාචය නං ක්‍රියාව ඒක වචනින්. තරු කැල්ල අහසේ බබලයි තරු කැල අහසේ බබලයි. වලාපෙළ දිසේ. වලාපෙළ දිසේ, තුරු පෙල සුළඟට තුරුපෙළ සුළඟට සෙලවී. තුරුපෙළ සුළඟට සෙලවී. මේ විදිහට අපි. සමහාර්ථවාචී පදභාවිතයේ දී සැලකිලිමක්ත්වය යුතුයි. එතකට අපි අද ව්‍යාකරණ පාඩමී ලේඛනරීතිවලදී අපි ප්‍රධාන වධානය යොමු කළේ ප්‍රධාන වසයෙන් කතුරුකාරක වාකය සහ කර්මකාරක වා්‍ය රටා පිළිබඳ අ අඳුනා ගැනීමට. අපි බලමු කතුරුකාරක වාක්‍යයක් ගැනිමු කර්මකාරකයට හරවන්න. අභාශයක්ක දිහට මේ අපිට හරවන පුළුවොන්ද කියල බලු ලියාගන්න නව විදුහල් පතිනිය නව විදුහල් පතිනිය ශිෂ්‍යාවන් ඇමතුවා ය මේක මොනවාකද ද කතුරුකාරක පක්කයක් නව විදුහල් පතිනිය ශිෂ්‍යාවන් ඇමතුවාය මොකදවා කතුරුකාරක මොක කර්මකාරක ටරගන්න බල. නව විදුහල් පතිනිය ශිශෂ්‍යාවක් ඇමතුවාය. නව විදුහල් ප්‍රතිනිය ශිෂ්‍යාවක් ඇමතුවාය මේ කත්තුරු කාරකයි. මෙහි උක්තකත්තුරු දෙස අවධානය යොමු කරන්න අනුක්ත කරමෙද සවධානය යොමු කරන්න කත්තුරු කාර්ක ක්‍රියාව කර්මකාරක ක්‍රියාව බෝට පත් කරන්න. නව විදුහල් ප්‍රතිනිය ශිෂ්‍යාවක් ඇමතුවාය විදුහල් පතිිය ශිෂ්‍යාවක් ඇමතුවාය. අපේ අමුදුරණේ හදුවන ඔවු නවවිදුල් පතිය වි ශිල්නිය විසින් අන්න නවිදහල් ප්‍රනය කෙන ක්තකතරු අනක්තකතරු කර නවිදුහල්පතිනය විසින්. ඇ ශිෂ්‍යයා වන් කියලා නතින අනුක්ත කරමේ ඇතට උක්ත කරයදවෙ. ශිෂ්‍යාව වෝ අන්න හරි. නව විදුහල් පතිනය වින් ශිෂ්‍ය වෝ අමතලා ඉවරයි. අමතන ලද ලදී කියන්න බෑ ශිෂ්‍යාවෝ බහ වචන නිසා එයටතිසේ නම් නව විදුහල්පතිනයේ විසින් ශිෂ්‍යාවෝ අමතන ලදහ කියන්නත් පුළුවන් තවත්රූපයක් අමතන ලද අමතන ලැබූහ. අමතන ලදී කියන්න බැරි ශිෂ්‍යාවෝ බහ වචන නිසා ඔය විදියට ශිෂ්‍යෝ කතුරු කාරකවාක්‍යයක් කර්මකාරකවාකයක් බවට පත්. ර්ත යරනකොට ද ල නවාගේ උක්ත කතතුරු ගන සැලකිලිමත් එන්න නක්ත කතතුරු කරමය ගැන සැලකිලිමත් එන්න තතුර කාර ක්‍රියාව සැලකිල්ලෙන් කාල බේද. නොබැද කරම කාර්රක ක්‍රියාව බෝට පත් කරන්න. එතකට අපි අද සිංහලවි්‍යාකරන පාඩමි ලේඛනවීති දෙක ඒකකයට අදාලව කතුරුකාර කරමකාර බේහිදට ප්‍රධානත්වය දෙමින් කතුරු කාරක රටවසා කර්මකාරකරටාව තේරුම් ගන්නට අපි ේස තේරු ගත්ත. ලේඛන රීතුවලට අදාළ තවත් මල ධර්ම කීපයක් කතා කළ අපි ඉදිරයේදිත් අපට ලැබෙන ඉඩකඩ අනුව පන්තිකාමරය තුළ භාෂාව පාඩම් කීපයක් අපි කතා කරමු එසේ නම්. අදට අපේ කාලච්චේදී මෙයින් නිමාවට පත් වෙනෝ. අයිබන්න.